아이브 안드 에브데 අද අපි ජාතික පාසල වැඩසටහනෙන් රසායනික බන්ධන පිළිබඳව අධ්‍යයනය කරනවා. රසායනික බන්ධන කියන්නේ ඉතා වැදගත් කොටසක් රසායන විද්‍යාවේ. විශේෂයෙන් රසායන විද්‍යාවේ විශාල කොටසක් ආවරණය වෙන අකාබනික රසායනය, කාබනික රසායනය වගේ විෂය කොටස්වලදී. ඒ කොටස් සඳහා අධ්‍යයනය කරන අවශ්‍ය මූලික පදනම සැපයෙන සාමාන්‍ය රසායනට අයත් කොටසක් තමයි මේ රසායනික බන්ධන කියන්නේ. එහෙනම් අපි අද බලමු රසායනික බන්ධන පිළිබඳව. රසායනික බන්ධන ගත්තාම මේ වර්ග දෙකකට බෙදෙනවා. එකක් තමයි ප්‍රාථමික අන්තර්ක්‍රියාවන්. අනිත් වර්ගය තමයි ද්විතීක අන්තර්ක්‍රියාවන්. අපි මුලින් සලකන්නේ ප්‍රාථමික අන්තර්ක්‍රියාවන් පිළිබඳව. ප්‍රාථමික අන්තර්ක්‍රියාවන්ට තමයි සත්‍ය වශයෙන්ම අපි රසායනික බන්ධන කියලා කියන්නේ. මේ රසායනික බන්ධන ස්වභාවය තමයි ඉලෙක්ට්‍රෝන සහභාගී වෙන ඍජුව බන්ධන හදන්න. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන සමහර වෙලාවට හවුලේ තියා ගන්නවා. නැත්නම් වෙලාවට ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරන ගමන් තව කෙනෙක් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. සමහර වෙලාවට ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන්ම නිදහස් කරලා සෑදෙන ඉලෙක්ට්‍රෝන වලාවක් තුල, නැත්නම් ඉලෙක්ට්‍රෝන ජලාශයක් තුල, අපි කියන ඉලෙක්ට්‍රෝන පූල් එකක් තුල අර ලෝහ කැටයන ගිල්ලා ඒ ඉලෙක්ට්‍රෝන සහ ලෝහ කැටයන අතර ගොඩනැගෙන බන්ධන. මේ ආදි ලෙස ගොඩනැගෙන රසායනික බන්ධන අපට වර්ග කරන්න පුළුවන්. ඉතින් මොකටද මේ රසායනික බන්ධන හදන්නේ මේ ආකාරයට? ඒ අරමුණ තමයි බහු පරමාණුක පද්ධතිය. ඒ කියන්නේ පරමාණු එකකට වඩා වැඩි පිහිටන පද්ධතිවලදී ඒ පද්ධතියේ ස්ථායිතාවය සඳහා සමහර වෙලාවට පරමාණු බන්ධන සාධනේ නැතුවත් ස්ථායිතාවයකින් යුක්තයි. එවැනි අවස්ථාවක් තමයි අපි ගන්න උච්ච වායු, හීලියම්, නියෝන් වගේ ඒවා. ඒගොල්ල බන්ධන හදන්න නැඹුරුනේ හුඟක් අඩුයි. හැබැයි වර්තමාන රසායන විද්‍යාත්මක සොයාගැනීම් තුළ උච්ච වායු වලට අයත් වෙන සෙනෝන් උත් බන්ධන හදන අවස්ථාවන් හොයාගෙන තියෙනවා. කෙසේ නමුත් අනිත් මූලද්‍රව්‍ය ස්ථායිතාවයෙන් හුඟක් අඩුයි. එවැනි අවස්ථාවලදී ස්ථායිම සඳහා බන්ධන හදනවා. මේ විදිහට හදන එක බන්ධන වර්ගයක් තමයි සහසනුජ බන්ධන. මේක ප්‍රධාන ආකාර දෙකයි. එකක් නිර්ද්‍රව්‍ය සහසනුජ බන්ධන, අනිත් එක ද්‍රව්‍ය සහසනුජ බන්ධන කියලා. අනිත් ආකාරය දායක බන්ධන. අනිත් ආකාරය අයනික බන්ධන, ලෝහක බන්ධන. මේ එක එක බන්ධන ආකාර නම් බලමු. මුලින් බැලුවොත් සහසනුජ බන්ධන. මෙතනදි වෙන්නේ අදාළ පරමාණු දෙක අතර ඉලෙක්ට්‍රෝන යුගලයන් දෙකක්, යුගලයන් එකක් හෝ දෙකක් හෝ තුනක් පොදුවේ තියාගන්නවා. අපි මේකට කියනවා ඉලෙක්ට්‍රෝන යුගලයන් හවුලේ තියාගන්නවා කියලා. ඉලෙක්ට්‍රෝන යුගලයන් එකක් හෝ දෙකක් හෝ ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් හවුලේ තියාගන්නවා. මේ අනුව අදාළ බන්ධන අපට වර්ග කරන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රෝන යුගල් එකක් හවුලේ තබා ගනිමින් නම් ඇති උනේ බන්ධනය. අපි ඒකට කියනවා තනි බන්ධනයක්, නැත්නම් ඒක බන්ධනයක්. ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් හවුලේ තියාගත්තා නම් අපි ඒ බන්ධනයට කියනවා ද්විත්ව බන්ධනයක්. ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් හවුලේ තියාගත්තා නම් අපි ඒකට කියනවා ත්‍රිත්ව බන්ධනයක්. ඉතින් මේ ආදි ලෙස සහසංජ බන්ධන හදන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්න මොන වගේ ඉලෙක්ට්‍රෝනද? පරමාණු වල ඉලෙක්ට්‍රෝන පවතිනවා කාක්ෂික වල. පරමාණු කාක්ෂික වල ඇතැම් වල ඉලෙක්ට්‍රෝන පවතින්නේ බොහෝ වෙලාවට යුගල් වශයෙන්. ඒතකොට යුග්ම ඉලෙක්ට්‍රෝන. තවත් පවතිනවා කොහොමද ඉලෙක්ට්‍රෝන? තනි ඉලෙක්ට්‍රෝන හෙවත් වියුග්ම ඉලෙක්ට්‍රෝන. මේ බන්ධන හදන්න නැඹුරු වෙන්නේ වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන පරමාණු කාක්ෂික. අපි කියනවා වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන පරමාණු කාක්ෂික අතර හට ගන්නවා කියලා අන්තර්ක්‍රියාවන්. ඒකට කියනවා අපි කාක්ෂික අතිච්ඡාදනය. ඉංග්‍රීසියෙන් නම් කියනවා ඕවර්ලැප්. මේ කාක්ෂික අතිච්ඡාදනය සිදු වන ආකාරය අනුව මේ සහසංජ බන්ධනත් ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. අපි මේ ප්‍රධාන වර්ග දෙක බැලුවොත් එකක් සිග්මා බන්ධන, අනිත් වර්ගය තමයි පයි බන්ධන කියලා කියන්නේ. අපි මුලින් බලමු සිග්මා බන්ධන පිළිබඳව. සිග්මා බන්ධන සෑදීමේදී සිදුවන්නේ පරමාණු කාක්ෂික රේඛීය අතිච්ඡාදනය වෙනවා.
රේඛීය අධිච්ඡාදනය වෙන පරමාණුක කාක්ෂික දෙකේ අක්ෂ දෙක තියෙන්නේ එකම රේඛාවේ. එකම රේඛාවේ අක්ෂ දෙක පිහිටන පරිදි පරමාණුක කාක්ෂික දෙකක් අධිච්ඡාදනය වුණොත් අපි ඒකට කියනවා රේඛීය අධිච්ඡාදනයක්. බලමු මේ විදිහට අපි දන්නා පරමාණු කාක්ෂික කීපයක් රේඛීයව අතිච්ඡාදනය වෙන ආකාරය. S කාක්ෂික තනි ඉලෙක්ට්‍රෝනයක් සහිත S කාක්ෂික දෙකක් අතිච්ඡාදනය වෙන්න පුළුවන් රේඛීයව. එතකොට ඇති වෙනවා සිග්මා බන්ධනයක්. තව වෙන්න පුළුවන් S කාක්ෂිකයක් සහ P කාක්ෂිකයක් රේඛීයව අන්තර්ක්‍රියා කරන්න පුළුවන් අතිච්ඡාදනය වෙන්න පුළුවන්. අපි එතකොට කියනවා මොකද්ද? එතනත් ඇති වෙන්නේ සිග්මා බන්ධනයක්. තව වෙන්න පුළුවන් සිද්ධියක් තමයි P කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනය වෙන්න පුළුවන්. ඒ විදිහට ඇති වෙන්නේ සිග්මා බන්ධනයක්. එහෙනම් පරමාණු කාක්ෂික අපි මෙතනදී කතා කරේ S කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනය සිග්මා බන්ධනයක් හට ගන්නවා. S කාක්ෂිකයක් සහ P කාක්ෂිකයක් රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනයක් හට ගන්නවා. මීට අමතරව P කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනයක් හට ගන්නවා. මේ අවස්ථා තුනේදීම අදාළ අතිච්ඡාදනය වන නැත්නම් එකිනෙක සමග රේඛීයව අන්තර්ක්‍රියා කරන කාක්ෂිකවල අක්ෂ තියෙන්නේ එකම රේඛාවේ. අපි බලමු අනිත් වර්ගය පයි බන්ධන. පයි බන්ධන හැදෙනකොට පරමාණු කාක්ෂික අතිච්ඡාදනය වෙන්නේ පාර්ශ්විකව. හැබැයි දරුවනේ S කාක්ෂික දෙකක් කිසිවිටකත් අතිච්ඡාදනය වෙන්නේ නැහැ පාර්ශ්විකව. S කාක්ෂිකයක් සහ P කාක්ෂිකයක් කිසිවිටකත් අතිච්ඡාදනය වෙන්නේ නැහැ පාර්ශ්විකව. P කාක්ෂික දෙකක් රේඛීයව අතිච්ඡාදනය වෙන්නත් පුළුවන්, ඒ වගේම පාර්ශ්වික අතිච්ඡාදනය වෙන්නත් පුළුවන්. පාර්ශ්වික අතිච්ඡාදනය වෙද්දී අදාළ පරමාණු කාක්ෂික දෙකේ අක්ෂ තියෙන්නේ එකිනෙකට සමාන්තරව. ඒක තමයි වඩා වැදගත් සිද්ධිය. මොකද පරමාණු කාක්ෂික දෙකේ අක්ෂ දෙක එකිනෙකට සමාන්තරව තියෙන්නේ. අපි මේ විදිහට අතිච්ඡාදනය වෙන්න පුළුවන් මොනවද? P කාක්ෂික දෙකක් පාර්ශ්වික අතිච්ඡාදනය. මේ තීර රූප සාරණයෙන් පෙන්වුම් කරන්න P කාක්ෂිකයක් පාර්ශ්වික අතිච්ඡාදනය සෑදෙන පයි බන්ධන සෑදෙන ආකාරය. පොදුව අනිත් ප්‍රශ්නේ සර්, මේ බන්ධන හදන්න සහභාගී වන්නේ පරමාණුක කාක්ෂික විතරක්ද? නෑ සදන්දුව, බන්ධන හදන්න පරමාණුක කාක්ෂික වලට අමතරව මුහුම් කාක්ෂිකත් සහභාගී වෙනවා. පරමාණුක කාක්ෂිකයක් කියන්නේ අපි දන්නවා ඉලෙක්ට්‍රෝන පැවතීමේ සම්භාවිතාවය වැඩි ත්‍රිමාන රූපී ප්‍රදේශයක්. ඇතැම් වෙලාවට මේ සෑදෙන බන්ධන පැහැදිලි කරන්න පරමාණුක කාක්ෂික පමණක් ප්‍රමාණවත් නැහැ. මේ වෙලාවේදී අපි ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත පරමාණුක කාක්ෂික එකට එකතු වෙලා සෑදෙන මුහුම් කාක්ෂික උපයෝගී කර ගන්නවා. මුහුම් කරණය කියන සංකල්පය යොදා ගන්නවා බන්ධන සෑදෙන්න. අපි බලමු මුහුම් කරන සංකල්පය යොදා ගන්න ආකාරය. මෙතනදි වෙන්නේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත පරමාණුක කාක්ෂික මුහුම් කරන ලක් වෙලා අලුතෙන් මුහුම් කාක්ෂික සෑදීම. මේ ආකාරයට ඇත් වෙන්න පුළුවන් මුහුම් කාක්ෂික වර්ග කීපයක් තියෙනවා. මම කීපයක් විතරක් උසස් පෙළ නිර්දේශයට අදාළ කීපයක් විතරක් උසස් පෙළ නිර්දේශ අදාළ කීපයක් පමණක් මම මෙතනදී සාකච්ඡා කරනවා. S කාක්ෂිකයක් සහ P කාක්ෂිකයක් මුහුම් කරන ලක් වල හැදෙන්න පුළුවන් SP මුහුම් කාක්ෂික. ඒ වගේ SP මුහුම් කාක්ෂික දෙකක් සාමාන්‍යයෙන් සෑදෙනවා. මීට අමතරව S කාක්ෂිකයයි P කාක්ෂික දෙකකුයි මුහුම් කරන ලක් වල හැදෙන්න පුළුවන් SP2 මුහුම් කාක්ෂික. SP2 මුහුම් කාක්ෂික හැදෙනකොට ඇත්තෙම තුනක් සෑදෙනවා. මීට අමතරව හැදෙන්න පුළුවන් S කාක්ෂිකයයි P කාක්ෂික තුනකුයි මුහුම් කරන ලක් වෙලා ඒ හැදෙන මුහුම් කාක්ෂික වලට අපි කියනවා SP3 මුහුම් කාක්ෂික. SP3 මුහුම් කාක්ෂික හැදෙනකොට හතරක් හැදෙනවා. අබ්බරම මේ මුහුම් කරණයන් පවතින ආකාරය අණුවලදී SP3 මුහුම් කරණය පවතිනවා CH4 ඒ වගේම C2H6 වගේ අණුවලදී. මේ C2H6 වල ව්‍යුහය දරුවන්ට පේන්නේ C2H6 වලදී
කාබන් පරමාණු දෙක අතර සිග්මා බන්ධනය ඇති වෙලා තියෙන්නේ. sp2 මුහුම් කාක්ෂක දෙක sp3 මුහුම් කාක්ෂක දෙකක් රේඛීය අතිච්ඡාදනයේ. sp3 මුහුම් කාක්ෂක දෙකක් රේඛීය අතිච්ඡාදනයේ තමයි කාබන් පරමාණු දෙක අතර සිග්මා බන්ධනය ඇති වෙලා තියෙන්නේ. මීට අමතරව c2s6 වලදී කාබන් හයිඩ්‍රජන් සිග්මා බන්ධනය ඇති වෙන්නේ කාබන් පරමාණු වල sp3 මුහුම් කාක්ෂිකත් හයිඩ්‍රජන් පරමාණු වල 1s කාක්ෂිකත් රේඛීය අතිච්ඡාදනයේ. අපි ඊට පස්සේ බලමු ඊළඟ මුහුම්කරණය. මේ sp3 වලින් පස්සේ sp2 මුහුම්කරණය. sp2 මුහුම්කරණය පවතින උදාහරණයක් තමයි ඇත්තෙන්ම c2h4. c2h4 වලදී කාබන් පරමාණු වල පවතින sp2 මුහුම්කරණය මෙතනදී කාබන් පරමාණු දෙක අතර පවතින සිග්මා බන්ධනය සෑදෙන්නේ sp2 මුහුම් කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනයේ. හදින සිග්මා බන්ධනයක් තමයි පවතින්නේ. කාබන් හයිඩ්‍රජන් සිග්මා බන්ධනයක් නැති වෙන්නේ. කාබන් හයිඩ්‍රජන් සිග්මා බන්ධනයක් නැති වෙන්නේ කාබන් sp2 මුහුම් කාක්ෂික හයිඩ්‍රජන් වල 1s කාක්ෂික රේඛීය අතිච්ඡාදනයේ. මේ දරුවන්ට පේනවා. ඊට අමතරව මේ sp2 මුහුම් කාක්ෂික දෙක රේඛීය අතිච්ඡාදනයෙන් සෑදුණු සිග්මා බන්ධනය වලට ඉහළින් සහ පහළින් පයි බන්ධන ඉලෙක්ට්‍රෝන ලා පවතිනවා. ඒව ඇතිලා තියෙන්නේ මුහුම් කරන්නේ ලක් නොවෙච්ච 2p කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනයෙන්. ඉලෙක්ට්‍රෝන ලා නැතිලා තියෙන්නේ. ඔය 5 ඉලෙක්ට්‍රෝන පෙන්නනවා එකෙදි. ඔය 5 බන්ධන ඉලෙක්ට්‍රෝන වලාවන් පෙන්නනවා මෙතනදී. මීට අමතරව බලමු ඊගාවට sp මුහුම් කරණය. sp මුහුම් කරණයෙන් ඇති වෙන්නේ ඇත්තෙම sp මුහුම් කාක්ෂික දෙකයි. මේක පවතින අවස්ථාවක් තමයි එතයින්. හෙවත් c2h2. මෙතනදී බලන්න කාබන් කාබන් සිග්මා බන්ධන ඇති වෙලා තියෙන්නේ sp මුහුම් කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනයෙන්. කාබන් හයිඩ්‍රජන් සිග්මා බන්ධන ඇති වෙලා තියෙන්නේ. කාබන් හයිඩ්‍රජන් සිග්මා බන්ධන ඇති වෙලා තියෙන්නේ කාබන් වල sp මුහුම් කාක්ෂිකයි හයිඩ්‍රජන් වල 1s කාක්ෂිකයි රේඛීය අතිච්ඡාදනයෙන්. මීට අමතරව මේ සිග්මා බන්ධනයට ඉහළින් සහ පහළින් තියෙන 5 බන්ධන වලාවක්. ඒ තියෙන්නේ p කාක්ෂික දෙකක් පාර්ශ්වික අතිච්ඡාදනයෙන්. මීට අමතරව සිග්මා බන්ධනයට පාර්ශ්වකව තියෙනවා දෙපැත්තෙන් තියෙන 5 ඉලෙක්ට්‍රෝන වල 5 ඉලෙක්ට්‍රෝන වලාවක්. මේක ඇති වෙන්නේ p කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනයෙන්. ඒ කියන්නේ මුහුම් කරන්නේ ලක් නොවුණු 2p කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනයෙන්. මේ විහුව ඇත්තෙන්ම සිග්මා බන්ධන සහ 5 බන්ධන තියෙන ආකාරයන් මනාව පැහැදිලි වෙන විහුව ආකාරයක්. අපි ඊට පස්සේ බලමු මේ සාසංජ බන්ධනම එක ආකාරයක් තමයි ද්‍රව්‍ය සාසංජ බන්ධන. අපි කලින් මුලින් කතා කරා මුල් අවස්ථාවේදී සාසංජ බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන යුගල් හවුලේ තියාගන්නවා කියලා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගල් හවුලේ තියාගන්න පරමාණු දෙකේ විද්‍යුත් ඍණතා වෙනස නැත්තම් විද්‍යුත් ඍණතාවයන් පදනම් කරගෙන අපට ද්‍රව්‍ය සාසංජ සහ නිර්ද්‍රව්‍ය සාසංජ කියලා බෙදන්න පුළුවන්. ද්‍රව්‍ය සාසංජ බන්ධනයක් ඇති වෙන්නේ අදාළ පරමාණු දෙක අතර. මොකක්ද මේ අදාළ පරමාණු දෙක? ඉලෙක්ට්‍රෝන යුගල් හවුලේ තබා ගන්නා පරමාණු දෙක. මේ දෙක අතර සුළු විද්‍යුත් ඍණතා වෙනසක් තියෙනවා නම්, ඒ දෙන්න අතර විද්‍යුත් ඍණතා වෙනස ඉතා අඩු නම්, සුළු වෙනසක් තියෙනවා නම් ඇති වෙන්නේ ද්‍රව්‍ය සාසංජ බන්ධන. එතෙන්දි වෙන්නේ මොකද? විද්‍යුත් ඍණතාවෙන් වැඩි පරමාණුව වෙතට බන්ධන ඉලෙක්ට්‍රෝන වැඩිපුර නැඹුරු වීමක් සිද්ධ වෙනවා. හවුලේ තමයි තියාගෙන ඉලෙක්ට්‍රෝන වල. හවුලේ තියාගත්තට විද්‍යුත් ඍණතාවෙන් වැඩි එක්කෙනා වෙතට වැඩිපුර නැඹුරු වෙනවා. මේක ප්‍රතිඵලයේ විදියට අණුවේ පවතින අණුක කාක්ෂිකය නැඹුරු වෙනවා විද්‍යුත් ඍණතාවෙන් වැඩි පරමාණුව වෙතට. අපිට දැන් උදාහරණ බලමු HCl. HCl වලදී සාසංජ බන්ධනයක් තමයි ඇත්තෙන්ම බැලුවත් ඇති වෙන්නේ. හයිඩ්‍රජන් සහ ක්ලෝරින් අතර ඉලෙක්ට්‍රෝන වල හවුලේ තියා ගන්න. නමුත් විද්‍යුත් ඍණතාවෙන් වැඩි කවුද? ක්ලෝරින්. ක්ලෝරින් විද්‍යුත් ඍණතාවය වැඩි නිසා මේ හයිඩ්‍රජන් ක්ලෝරින් අතර තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන නැඹුරු වෙනවා වැඩිපුර ක්ලෝරින් වෙතට. කොටින්ම කියනවා නම් අණුක කාක්ෂික ඉලෙක්ට්‍රෝන වලාව නැඹුරු වෙනවා ක්ලෝරින් වෙතට. ඉලෙක්ට්‍රෝනත්වය වැඩි වෙන්නේ ක්ලෝරින් අසල. මේක නිසා අපි කියනවා හයිඩ්‍රජන්ට සාපේක්ෂකව ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කියලා. ක්ලෝරින්ට සාපේක්ෂකව හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනත්වය අඩුයි කියලා. අපි කියනවා මේ නිසා හයිඩ්‍රජන් වල කුඩා ද්‍රව ධන ද්‍රවයක් ඩෙල්ටා ධන ද්‍රවයක්, ක්ලෝරින් වල කුඩා ඍණ ද්‍රවයක් ඩෙල්ටා ඍණ ද්‍රවයක් ඇති වෙනවා කියලා අපි කියනවා. අපි ඊළඟට බලමු නිර්ද්‍රව්‍ය සාසංජ බන්ධන පිළිබඳව. නිර්ද්‍රව්‍ය සාසංජ බන්ධන ඇති වෙන්නේ දරුවනේ විද්‍යුත් ඍණතා වෙනසක් නොපවතින. ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවය එකිනෙකට සමාන පරමාණු අතර
ඉලෙක්ට්‍රොනිකල් හවුලේ තබා ගැනීමෙන්. බොහෝ වෙලාවට නිර්දේව සාසන්ධ බන්ධන ඇති වෙන්නේ එකිනෙක සමාන පරමාණුවත් එකම මූලද්‍රව්‍යයට අයත් පරමාණු නැත්නම් සජාතීය පරමාණු අතර. එතකොට මේ පරමාණු දෙකේම විද්‍යුත්ිනතාවය එකිනෙකට සමානයි. සමානින්ද බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය එක පරමාණුව එතකට වලකටවත් වැඩිපුර නැඹුරු වෙන්නේ නැහැ. කිසිදු පරමාණුවකට වැඩිපුර නැඹුරු වෙන්නේ නැහැ. අපි කියනවා ඉලෙක්ට්‍රෝන වලාව සමමිතිකයි කියලා. ඉලෙක්ට්‍රෝන වලාව සමමිතිකයි කියලා කියනවා. සමමිතික වුණාම ද්‍රව හටගන්නේ නැති නිසා අපි කියනවා එතන හටගන්නේ නිර්ද්‍රව්‍ය සාසංජ බන්ධනයක් කියලා. හොඳම උදාහරණය ක්ලෝරින්. ක්ලෝරින් කියන්නේ මූලද්‍රව්‍ය අතර තරමක ඉහළ විද්‍යුත්ිනතාවයක් පවතින මූලද්‍රව්‍යයක්. ඒත් ක්ලෝරින් ක්ලෝරින් එක බැඳලා හදන Cl2 අණුවේදී ක්ලෝරින් ක්ලෝරින් අතර තියෙන ඉලෙක්ට්‍රෝන යුගලය එක ක්ලෝරින් පරමාණුවකටවත් වැඩිපුර නැඹුරු වෙන්නේ නැහැ. ඒක හින්දා ඉලෙක්ට්‍රෝන වලාව සමමිතිකයි. අපි මේ විදිහට අපිට බලන්න පුළුවන් ද්‍රව්‍ය සාසංජ බන්ධනය පිළිබඳව. ඊට පස්සේ බලමු අපි අයනික බන්ධන. සාසංජ බන්ධන සැලකුවා. සාසංජ බන්ධන වල ප්‍රධාන ආකාර දෙක සැලකුවා. ද්‍රව්‍ය සාසංජ බන්ධන සහ නිර්ද්‍රව්‍ය සාසංජ බන්ධන කියලා. අපි ඊට පස්සේ බලමු අයනික බන්ධන. අයනික බන්ධන හටගන්නේ දරුවනේ විද්‍යුත්ිනතාවයෙන් ඉතා ඉහළ වෙනසක් පවතින පරමාණු අතර. ඒ කියන්නේ විද්‍යුත්ිනතාවයෙන් ඉතා අඩු පරමාණුකොයි විද්‍යුත්ිනතාවයෙන් ඉතා වැඩි පරමාණුකෙට බන්ධනය වුණාම මෙතනදී වෙන්නේ දරුවනේ විද්‍යුත්ිනතාවයෙන් අඩු පරමාණුවේ සිට විද්‍යුත්ිනතාවයෙන් වැඩි පරමාණුවට ඉලෙක්ට්‍රෝන එකක් හෝ කිහිපයක් බොහොම එකක් හෝ දෙකක් හෝ තුනක් ඊට වඩා වෙන්නේ නැව වලට සංක්‍රමණය වෙනවා. විද්‍යුත්ිනතාවයෙන් අඩු පරමාණුවේ සිට විද්‍යුත්ිනතාවයෙන් වැඩි පරමාණුවට සංක්‍රමණය වෙන්නේ. මේ නිසා විද්‍යුත්ිනතාවයෙන් අඩු පරමාණු ධන අයන බවට පත් වෙනවා. විද්‍යුත්ිනතාවයෙන් වැඩි පරමාණු ඍණ අයන බවට පත් වෙනවා. මේ විදිහට සෑදෙනවා ධන අයන සහ ඍණ අයන. තවත් විදිහට කියනවා නම් කැට අයන සහ ඇන අයන. ඇන අයන සහ කැට අයන අතර හටගන්නවා ස්ථිති විදුත් ආකර්ෂණ බල. මේ විදිහට හටගන්න ස්ථිති විදුත් ආකර්ෂණ බල වලට තමයි අපි කියන්නේ අයනික බන්ධන කියලා. ස්ථිති ආකර්ෂණ වලින් බන්ධන වලින් බැඳෙනවා ධන අයන සහ ඍණ අයන නම් කැට අයන සහ ඇන අයන විශාල ප්‍රමාණයක්. මේ නිසා අයනික බන්ධන සාධන ප්‍රභේද යෝධ දැලිසුවෙන් සාධනවා. අපි බොහෝ දිනේ දන්න ව්‍යුහයක් බලමු සෝඩියම් ක්ලෝරයිඩ්. මෙතනදී සෝඩියම් විද්‍යුත්ිනතාවයෙන් ඉතා අඩු ලෝහයක්, පළවන කාණ්ඩයත් ලෝහයක්. ක්ලෝරීන් විද්‍යුත්ිනතාවයෙන් වැඩි මූලද්‍රව්‍යයක්. සෝඩියම් වලින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුණාම යාට ස්ථායි විඤ්ඤාසයක් එනවා. සෝඩියම් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුණාම මේ නිසා මොකද වෙන්නේ? සෝඩියම් පරමාණු ඉලෙක්ට්‍රෝන එක බැගින් නිදහස් කරනවා. ක්ලෝරීන් පරමාණු ඒ ඉලෙක්ට්‍රෝන එක බැගින් ලබා ගන්නවා. තව විදිහට කියනවා නම් ක්ලෝරීන් වල සෝඩියම් වල සිට ක්ලෝරීන් වෙතට ඉලෙක්ට්‍රෝන එක බැගින් සංක්‍රමණය වෙනවා. මේකේ ප්‍රතිඵලය වෙන්නේ සෝඩියම් ධන අයන හෙවත් සෝඩියම් කැට අයන සෑදෙනවා. ක්ලෝරයිඩ් ඍණ අයන හෙවත් ක්ලෝරයිඩ් ඇන අයන සෑදෙනවා. මේ සෝඩියම් ධන අයන ක්ලෝරයිඩ් ඍණ අයන අතර ස්ථිති විදුත් ආකර්ෂණ බල හට ගන්නවා. මේවට කියනවා අපි අයනික බන්ධන කියලා. අපි ඊට පස්සේ දැනගෙන ඉන්න ඕනේ මේ ද්‍රවීකරණය කියන සංකල්පය. අපට ස්වභාව ධර්මයේ තියෙන දේවල් විද්‍යාත්මක රාමු තුල හිර කරන්නම බෑ. අපි මේ බන්ධන කියලා සාසංජ බන්ධන, ද්‍රව්‍ය සාසංජ බන්ධන, අයනික බන්ධන කියලා බෙදන්න හැදුවට අයනික බන්ධන පවතින ප්‍රභේදවලත් සාසංජ ලක්ෂණ තියෙනවා. මේකට හේතුව මේ ද්‍රවීකරණය කියන සංකල්පය. මේක වෙන්නේ කොහමද? මේ ද්‍රවීකරණය හටගන්නේ කැට අයනය සහ ඇන අයනය වෙනස් වීම වලින්. කොටිම කියනවා නම් ඇන අයනේ විකෘත වීම වලින්. මේ හේතුවෙන් ද්‍රවීකරණය වැඩි වෙනකොට ඇන අයනය විකෘති වෙලා එයාගේ ඇන අයනික ඍණ අයනික බව අඩු වෙලා අයනික ලක්ෂණ වෙනුවට අයනික සංයෝගයට හටගන්නවා සාසංජ ලක්ෂණ. මේ සඳහා බලපානවා කැට අයනේ ද්‍රවීකරණ බලය. කැට අයන ඇන අයන ළඟ වෙලා ඉන්නකොට කැට අයනේ ධන විද්‍යුතයේ බලය වැඩි නම්, ඒ කියන්නේ යාගේ ආරෝපණය වැඩි නම් සහ කැට අයනය කුඩා නම් එයා මගින් ඇන අයන ඉලෙක්ට්‍රෝන වලාව ඇදලා ඇද ගන්නවා. එතකොට ඉලෙක්ට්‍රෝන අසම්මිතික වෙලා ඇන අයනය ඒ ද්‍රව හට ගන්නවා. අපි කියනවා ඒකට ද්‍රවීකරණ වෙනවා කියලා. මේ විදිහට වෙන්න පුළුවන් සිද්ධි දෙකක් බලපානවා. එකක් කැට අයනය ද්‍රවීකරණ බලය, ඒ වගේම ඇන අයනේ ද්‍රවණශීලතාවය.
ඇනෑනේ දවනශීලතාවට බලපාන්නේ ඇනෑනේ විශාලත්වය වගේම ඒකෙත් ආරෝපණය. ඇනෑනේ විශාල වෙනකොට ඒක නස්තියට පාලනය කරගන්න බැරුව යනවා. ඉලෙක්ට්‍රෝන වලාව ඇනෑනේ. එතකොට අසම්මිතික වෙලා ඇනෑනේ විකෘති වෙලා ඇනෑනේ කැටායන අතර හටගන්න අයනික බන්ධනය මේ අයනික ස්වභාවය අඩු වෙලා සාසංජ ලක්ෂණ පහළ වෙනවා. අපි ඒක තවත් සංක්ෂිප්ත බැලුවොත් ද්‍රවීකරණයේ බලය වැඩි වෙලා කැටායනේ ඇනායනේ ද්‍රවණශීලතාවය වැඩි වෙනකොට ද්‍රවීකරණය වැඩි වෙනවා. ද්‍රවීකරණය වැඩි වෙනකොට අයනික සංයෝගයේ අයනික ලක්ෂණ අඩු වෙලා සාසංජ ලක්ෂණ හට ගන්නවා. මේ අනුව අපිට පැහැදිලි වෙනවා අපිට හම් වෙන සංයෝග පූර්ණ අයනික සංයෝගම අපිට හමු වෙන්නේ නැතේ කියන එක. ඊට පස්සේ තව බන්ධන වර්ග අපි කතා කරා දායක බන්ධන. මේ දායක බන්ධනත් දරුවනේ ඉලෙක්ට්‍රෝන යුගල හවුලේ තමයි තියාගන්නේ. හැබැයි වෙනසක් තියෙනවා. කලින් අපි කතා කරපු බන්ධනවලදී ඉලෙක්ට්‍රෝන යුගල් හවුලේ තබා ගැනීමට සඳහා සමාන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයන් අදාළ පරමාණු දෙකෙන්ම සැපිරුවා. සාසංජ බන්ධනවලදී. ද්‍රව්‍ය සාසංජ බන්ධන උනත්, නිර්ද්‍රව්‍ය සාසංජ බන්ධන උනත් හවුල් ඉලෙක්ට්‍රෝන යුගලවලට ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයන් සමාන ප්‍රමාණයන් සැපෙවුවා අදාළ පරමාණු දෙකෙන්. මේ දායක බන්ධන වලදී වෙන්නේ මොකද්ද? එක පරමාණුවකින් පමණක් හවුල් ඉලෙක්ට්‍රෝන යුගලය සපයනවා. එක පරමාණුවකින් පමණ හවුල් ඉලෙක්ට්‍රෝන යුගලය සපයන්නේ. සපයලා ඒවා ඒ හවුල් ඉලෙක්ට්‍රෝන යුගල හවුලේ තියාගන්න. නැත්නම් පොදුවේ තියාගන්නවා. එතකොට ඉලෙක්ට්‍රෝන යුගල සපයන ප්‍රභේදයට අපි කියනවා දායක පරමාණුව. නැත්නම් අපි තව විදිහට කියනවා නම් ඉලෙක්ට්‍රෝන යුගල දෙන අයට තව නමක් කියනවා අපි ලුවිස් භෂ්මය. ඉලෙක්ට්‍රෝන යුගල දායක කරන්නේ නැති ඇත්තෙම කියනවා නම් ඒක අපි කියත හැකි ප්‍රතිග්‍රහණය කරන පරමාණුව කියලා. ඒකට අපි කියනවා ප්‍රතිග්‍රාහකා නැත්නම් ප්‍රතිග්‍රාහක පරමාණුව. ඒ ප්‍රතිග්‍රාහක කාණ්ඩයට අපි කියනවා තව එකක් ලුවිස් ආම්ලය කියලා. අපිට පුළුවන් මේ සඳහා උදාහරණයක් බලන්න NH3BF3 සංකීර්ණය. NH3BF3 සංකීර්ණය ගන්නකොට NH3 අණුවේ නයිට්‍රජන් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ NH3 අණුවේ නයිට්‍රජන් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ දරුවනේ අණුවක පවතින පරමාණුවක අවසාන ශක්ති මට්ටමට අපි අවසාන ශක්ති මට්ටම කියලා සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. අපි ඒකට කියන්නේ සංයුජතා කවචය, වේලන්සි ෂෙල්. මේ සංයුජතා කවචයේ තියෙනවා බන්ධන හදන්න දායක නොවුණු ඉලෙක්ට්‍රෝන යුගලක්. අපි ඒකට කියනවා ඒකස ඉලෙක්ට්‍රෝන යුගල. මේකස ඉලෙක්ට්‍රෝන යුගල BF3 අණුවේ බෝරෝන් පරමාණුවට ප්‍රදානය කරනවා. ප්‍රදානය කරලා නයිට්‍රජන් පරමාණුවයි බෝරෝන් පරමාණුව අතර හවුලේ තියාගන්නවා. දැන් හටගන්නේ නයිට්‍රජන් සහ බෝරෝන් අතර දායක බන්ධනයක්. අපි දායක බන්ධන පෙන්වන්න පුළුවන් ක්‍රමවිධි කිහිපයක් තියෙනවා. එතන දෙකක් තියෙන විදි. එක විදියක් තමයි දායක පරමාණුවේ සිට ප්‍රතිග්‍රාහක පරමාණුවට. ඒ කියන්නේ දරුවනේ ඉලෙක්ට්‍රෝන යුගල හවුල් ඉලෙක්ට්‍රෝන යුගල සපයන පරමාණුවේ සිට අනෙක් පරමාණුවට ඊ හිසක් යොමු වනසේ ඊ තලයක් යෙදීම. එතකොට ඊ හිස යොමු වෙන්නේ ප්‍රතිග්‍රාහක පරමාණුවට කාට දායක පරමාණුවට ප්‍රතිග්‍රාහක පරමාණුවට. තව විදිහක් තමයි දක්වන්න පුළුවන් දායක පරමාණුවයි ප්‍රතිග්‍රාහක පරමාණුවයි අතර ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල සපයන පරමාණුවයි ඉලෙක්ට්‍රෝන යුගල සපයන්නේ නැතුව සිට පරමාණුවයි අතර කෙටි ඉරි කැබල්ලක් යොදලා දායක පරමාණුව අසල යොදනවා ධන ලකුණක්, ප්‍රතිග්‍රාහක පරමාණුව අසල යොදනවා ඍණ ලකුණක්. ඒ විදිහට පුළුවන් අපිට දායක බන්ධන නිරූපණය කරන්න. මේ දායක බන්ධනත් අපි සාකච්ඡා කරා. මේ වෙනකොට සාසංජ බන්ධන කතා කරා, සාසංජ බන්ධන ප්‍රභේද දෙක කතා කරා, ද්‍රව්‍ය සාසංජ බන්ධන, නිර්ද්‍රව්‍ය සාසංජ බන්ධන. ඊට පස්සේ අපි කතා කරා අයනික බන්ධන. ඊට පස්සේ කතා කරා දායක බන්ධන. ඊට පස්සේ අපි කතා කරන්න පුළුවන් තව වර්ගයක් තියෙනවා දරුවනේ, ලෝහක බන්ධන. මොනවද ලෝහක බන්ධන කියන්නේ? මොනවද දැන් අයනික බන්ධන පවතින ප්‍රභේදවලට තියෙන ලක්ෂණ නෙමෙයි ලෝහවලට තියෙන්නේ. සාසංජ බන්ධන පවතින ප්‍රභේදවලට තියෙන ලක්ෂණ නෙමෙයි ලෝහවලට තියෙන්නේ. එහෙනම් ලෝහවල තියෙන්න ඕනේ සාසංජ බන්ධන හෝ අයනික බන්ධන නොවන විශේෂිත බන්ධන වර්ගයක්. ලෝහ බන්ධන සෑදෙන්නේ කොහොමද? ලෝහ පරමාණු වලින්. ලෝහ පරමාණු වලින් ඒවායේ අවසාන ශක්ති මට්ටම් වල පවතින ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. නිදහස් වෙලා හැදෙනවා ඉලෙක්ට්‍රෝන වලාවක්. අපි ඉලෙක්ට්‍රෝන ජලාශයක් සෑදෙනවා. ඉලෙක්ට්‍රෝන පූල් එකක් සෑදෙනවා කියලා අපි කියනවා. මේ සෑදෙන ඉලෙක්ට්‍රෝන පූල් එක තුල අර ලෝහ කැටායන රැඳෙනවා.
ලෝහ කැටයන ගිලෙනවා. මේ ලෝහ කැටයනයි අර ඉලෙක්ට්‍රෝන පූල් එකේ තියෙන ඉලෙක්ට්‍රෝන අතර ගොඩනැගෙන ස්ථිති විදුත ආකර්ෂණ බලවලට අපි කියනවා මොනවද? ලෝහක බන්ධන කියලා. අපි මේ වෙනකොට එතකොට බන්ධන වර්ග සියල්ලම කතා කරලා අවසానයි. ඊට පස්සේ දරුවනේ අපි දැනගෙන ඉන්න ඕනේ මේ කුඩා අණු වල ව්‍යුහයන් ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා. ඒ කුඩා අණු වල ව්‍යුහයන් ඉදිරිපත් කිරීම සඳහා ලුවිස් ව්‍යුහ සංකල්පය දාගන්නවා. ලුවිස් ව්‍යුහ සංකල්පය උපයෝග කරගෙන පුළුවන් අපට අදාළ කුඩා අණුවේ කුඩා අණුවේ පරමාණු වල සංජාතක කවච වල ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය ඉදිරිපත් කරන්න. මේ ලුවිස් ව්‍යුහයක් අඳින්නේ කොහොමද අපි ඉස්සෙල්ලා? මේ සඳහා අපි අදාළ කුඩා අණුව තෝරගන්න ඕනේ. කුඩා අණුව තෝරගත්තාට පස්සේ ඒ කුඩා අණුවේ තියෙන කේන්ද්‍රීය පරමාණුව හඳුනා ගන්න ඕනේ. ප්‍රථමයෙන් කරන්නේ ඒකට අදාළ කේන්ද්‍රීය පරමාණුව තෝරාගෙන තන හඳුනා ගැනීම. කොහොමද දරුවනේ අපි කේන්ද්‍රීය පරමාණුව හඳුනාගන්නේ? කේන්ද්‍රීය පරමාණුව වෙන්නේ අදාළ අණුව තුල සංජාතාවයේ වැඩිම ඒ වගේම අඩුම සංඛ්‍යාවකින් පවතින පරමාණුව. තවත් රසායන විද්‍යාවේ විවිධ සංකල්ප තියෙන මේ කේන්ද්‍රීය පරමාණුව හඳුනා ගැනීමේ පහසුම ක්‍රමය තමයි අඩුම සංඛ්‍යාවකින් පවතින සංජාතාවයේ වැඩිම පරමාණුව. මොකද කේන්ද්‍රීය පරමාණුවට තමයි දරුවනේ සෙසු පරමාණු සම්බන්ධ වෙන්නේ. සෙසු පරමාණු වල සම්බන්ධ වෙන නම් එයාට සංජාතාවය ඉහළ අගයක් පවතින ඕනේ. සංජාතාවය ඉහළ අගයක් පවතිනකොට තමයි එයාට මොකක් වෙන්නේද? ඈ සෙසු පරමාණු සම්බන්ධ කර ගැනීම හැකියාව ලැබෙන්නේ. අපි තෝරගන්නවා එහෙනම් සංජාතාවයේ වැඩිම සහ අඩුම සංඛ්‍යාවෙන් පවතින පරමාණුව. ඊට පස්සේ අපි කරන්නේ කේන්ද්‍රීය පරමාණුවට සෙසු පරමාණු සම්බන්ධ කරනවා. මේ සෙසු පරමාණු සම්බන්ධ කරන්නේ කොහොමද? ඒ සෙසු අනිත් පරමාණු වල සංජාතාවයන්ට ගැළපෙන විදිහට බන්ධන යොදමින්. දැන් උදාහරණයකට කේන්ද්‍රීය පරමාණුවේ සංජාතාවය 5 සමහරවිට 5 විතරක් නෙමෙයි වගේ අවස්ථා වල 3 5 ආදී ලෙස තියෙනවා. ඒතර ඒ කේන්ද්‍රීය පරමාණු වටා තියෙන පුළුවන් බන්ධන ප්‍රමාණයන් 3ක් හෝ 5ක්. සමහරවිට 3ක් විදිහට සලකනවා නම් තනි බන්ධන විදිහට 3ක් තියෙන්න පුළුවන් එක වටේ. සමහරවිට ද්විත්ව බන්ධනයයි තනි බන්ධන විදිහට තියෙන්න පුළුවන්. 5ක් තියෙන විදිහත් අපි ওই විදිහට සකස් වෙන්න පුළුවන්. ඒ තනිදාන ගැළපෙන විදිහට සෙසු පරමාණු වල සංයතයන් ගැළපෙන විදිහට අපි බන්ධන යොදනවා. ඊට පස්සේ අපි කරන්නේ අර බන්ධන යොදන්නේ කොහොමද දරුවනේ? කුඩා ඉරි කැබලි මගින්. ඇත්තෙම තනි බන්ධනයක් හොදන්න පාවිච්චි කරනවා තනි ඉරක්. ඒක බන්ධනයක්. ඒ කියන්නේ තනි ඉලෙක්ට්‍රෝන යුගලක් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් පෙන්වන්න තනි ඉරක් යොදනවා. බන්ධන ඉලෙක්ට්‍රෝන වල දෙකක් පෙන්වන්න ඉරි කැබලි දෙකක් යොදනවා. ඒ කියන්නේ ද්විත්ව බන්ධනයක් පෙන්වන්න අපි ඉරි කැබලි දෙකක් යොදනවා. ත්‍රිත්ව බන්ධනයක්. ඒ කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන වල 3ක් පෙන්වන්න අපි ඉරි කැබලි 3ක් භාවිතා කරනවා. මේ විදිහට භාවිතා කරලා ඊට පස්සේ අපි කරන්නේ අදාළ පරමාණු වල වටා බන්ධන ඉලෙක්ට්‍රෝන වල දැක්වුවට පස්සේ ඒවයි තියෙන ඒකසාර ඉලෙක්ට්‍රෝන වල දක්වන්න ඕනේ. බොහෝ වෙලාවට මේ ඒකසාර ඉලෙක්ට්‍රෝන වල දක්වන්න අපි යොදාගන්නේ ත්‍රිත් යුගල්. ඒකසාර ඉලෙක්ට්‍රෝන වල කියන්නේ මොනවද දරුවනේ? අණුවක පවතින පරමාණුවක සංජාතක කවචයේ පවතින බන්ධන සාදන්න සහභාගී නොවන ඉලෙක්ට්‍රෝන යුගල්. අපි කොහොමද ඒවා තීරණය කරන්නේ? අපිට මේ වෙලාවේ ප්‍රයෝජනට ගන්න පුළුවන් ආවර්තිතාවගුව. ආවර්තිතාවගුව ඇත්තෙම කියනවා නම් රසායන විද්‍යාවේ විශ්වීය යතුර යුනිවර්සල් කී. මම එහෙම කියන්නේ ආවර්තිතාවගුවෙන් අපිට බොහෝ තොරතුරු ගන්න පුළුවන්. අපි මූලද්‍රව්‍යයන්ගේ සංජාතාවයන් කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ආවර්තිතාවගුවේ පිහිටින් භාවිත කරලා අපිට පුළුවන් සංජාතාවය තෝරගන්න. ඒ වගේම ඒ අදාළ පරමාණු වල අවසාන ශක්ති මට්ටම් වල පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ලබා ගන්න පුළුවන්. අපි කරන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන් ලබා ගත්තට පස්සේ මුළු ඉලෙක්ට්‍රෝන නැත්නම් එයා සහභාගී කරවපු අදාළ පරමාණුව සහභාගී කරවපු බන්ධන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ලබා ගත්තට පස්සේ එයා වටා අවසාන ශක්ති මට්ටමේ තිබිච්ච ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවෙන් අඩු කරනවා අර බන්ධන සඳහා සහභාගී කරවපු කරවනු නැත්නම් සහභාගී වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අඩු කරාම එනවා බන්ධන සාදන්න සහභාගී නොවුණු ඉලෙක්ට්‍රෝන යුග ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හැවත් ඒකසාර ඉලෙක්ට්‍රෝන යුග ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඒවා අපි යුගල් ගණන කරන්න දෙකෙන් බෙදුවාම හරි. අපි බලමු මේ සඳහා උදාහරණ. මට තව පොඩි දෙයක් කියන්න ඕනේ දුවල පුතාලාට. ඇතැම් අවස්ථාවලදී ලුවිස් ව්‍යුහ දක්වද්දී බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දක්වන්න ඉදි කැබලි වගේම
තිත් කතර තදා ගන්නවා. එතකොට ඒක ඒකට අපි කියනවා ලුවිස් තිත් කතර සටහන් කියලා. එහෙම දෙන අවස්ථාවක් තියෙනවා. හරිම ක්‍රමේ නම් ලුවිස් සිවල්දී බන්ධන නැටුනකල් දක්වන්නේ ඉදි කැබලි වලින් ඒක සටනකල් දක්වන්නේ තිත් යුගල් මගින්. අර ලුවිස් සිව තිත්සා කතර දාන දුවත් අපි ඒකට කියන්නේ ලුවිස් තිත් කතර සටහන් කියලා කියන්නේ. අපි මේ සඳහා උදාහරණ කීපයක් බලමු ලුවිස් සිව වල ස්වභාවයන්. අඳින හැටි. ඇමෝනියා වල බලමු. දැන් අපි මේක බලමු දරුවනේ. ඇමෝනියා වල කේන්ද්‍රීය පරමාණු කුමක් විය යුතුද? නයිට්‍රජන් විය යුතුයි. මොකද සංයුතාවේ වැඩි වෙන්නේ නයිට්‍රජන්, ඒ වගේම අඩුම සංඛ්‍යාවෙන් දෙන නයිට්‍රජන්. නයිට්‍රජන් අයිති වෙන්නේ 15 වන කාණ්ඩයට නැත්නම් 5A කාණ්ඩයට. ඒක නිසා මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. අපි බලමු. එයාගේ සංයුතාවේ බොහෝ වෙලාවට තියෙන්නේ 3. හයිඩ්‍රජන් සංයුතාවය වෙන්නේ 1. එහෙනම් ඒ ගැලපෙන විදිහට අපි බන්ධනේ දුවොත් නයිට්‍රජන් වල බන්ධන 3ක් තියෙනවා. ඔය විදිහේ හයිඩ්‍රජන් වලක බන්ධන 1යි තියෙන්නේ. දැන් නයිට්‍රජන් වලින් සහභාගී වෙලා තියෙනවා 1 ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් එක්ක 1 හයිඩ්‍රජන් පරමාණුක ඉලෙක්ට්‍රෝන එක බැගින් ඉලෙක්ට්‍රෝන 3ක් සහභාගී වෙලා තියෙන බන්ධන සාදන්න. එතකොට නයිට්‍රජන් වලින් බන්ධන 3ක් සහභාගී වුණා නම් එයාගේ අවසාන ශක්ති මට්ටමේ තව තියෙනවා ඉතුරුලා කීයක්ද? බන්ධන වල සහභාගී නොවි තව දෙකක් තියෙනවා. මොකද පහක් තියෙනවා අවසාන ශක්ති මට්ටම. යා 15 වෙනි කාණ්ඩේ නැත්නම් 5 වෙනි කාණ්ඩය තියෙන නිසා පහෙන් අපි තුනක් අඩු කරාම දෙකක් ඉතුරුයි. ඒ දෙක අන්න ඒකසර විදියට තිත් යුගලකින් පෙන්වලා තියෙනවා. හරි ලේසියෙන් මේ දාදින්. අපි තව විවරයක් බලමු. BF3. දැන් මේ කේන්ද්‍රීය පරමාණු කුමක් දරුවනේ? කේන්ද්‍රීය පරමාණුව බෝරෝන්. දැන් බෝරෝන් ආයිති වෙන්නේ ආවර්ත වගවේ කුමන කාණ්ඩයටද? බෝරෝන් අයිති වෙන්නේ ආවර්ත වගවේ තුන්වන කාණ්ඩයට. තුන්වන කාණ්ඩේ නැත්තම් 13 වන කාණ්ඩයට. දැන් මෙයාවට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 3ක්. ෆ්ලෝරින් වල සංයුතාවය 1ක් වෙන්නේ. බෝරෝන් සංයුතාවය 3ක් වෙනවා. ඒකට ගැලපෙන විදිහට අපිට බන්ධන හදන්න පුළුවන්. දැන් බලන්න බෝරෝන් වලට බන්ධන 3ක් තියෙන විදිහටත් ෆ්ලෝරින් වලට බන්ධන 1ක් තියෙන විදිහටත් BF3 අණුවේ බන්ධන හදනවා. අපි එදුවට පස්සේ බලන්න බෝරෝන් වල අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන යුග ඉලෙක්ට්‍රෝන 3ම බන්ධන හදන සහභාගී වෙලා. එතකොට ඒකසර ඉලෙක්ට්‍රෝන තියෙනවද? නැහැ. 3ම සහභාගී වෙනවා ඒකසර ඉලෙක්ට්‍රෝන නැහැ. ඒකසර ටෝගල් නැහැ. හැබැයි ෆ්ලෝරින් අයිති වෙන්නේ 17 වන කාණ්ඩයට නැත්තම් 7 වන කාණ්ඩයට. 7A කාණ්ඩයට. ෆ්ලෝරින් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. මේ එක ෆ්ලෝරින් පරමාණුවක් බන්ධන සඳහා සහභාගී කරවලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 1යි. එතකොට 7N එකක් ගියාම තව ඉලෙක්ට්‍රෝන 6ක් ඉතුරුයි. ඒ 6 දරුවනේ ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් විදියට තියෙනවා ෆ්ලෝරින් පරමාණුවක් වටා. ඒවා ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල්. එහෙනම් BF3 යනුවේ ෆ්ලෝරින් පරමාණුවක් සංයතා කවචයේ තියෙනවා ඒකසර ඒකසර. ඒ කියන්නේ බන්ධන හදන්න සහභාගී නවුණු සංයතා ඉලෙක්ට්‍රෝන යුගල් 3 බැගින්. අපි තවත් විදිහක් බලමු. ඒ තමයි BrF5 bromine pentafluoride. දැන් මේකේ කේන්ද්‍රීය පරමාණු කුමක්ද? අපි ප්‍රථමයෙන් යමු මේක BrF5 වලට. මේකේ කේන්ද්‍රීය පරමාණු කුමක්ද? ඈ bromine. කේන්ද්‍රීය පරමාණු bromine. bromine නැති වෙන කුමන කාණ්ඩයටද? 17 වන කාණ්ඩයට. මොකද මෙයාක 17 වන කාණ්ඩය තියෙන නිසා බ්‍රෝමින් වල සංයතාවය තියෙන පුළුවන් 1 5 7 සංයතාවයන් තියෙන පුළුවන්. අවර්තව ගන්න සම්බන්ධතාවයන්. දැන් බ්‍රෝමින් අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ෆ්ලෝරින් 17 වන කාණ්ඩයට අයත් වුණාට කිසි විටකත් ෆ්ලෝරින්ට සංයතාවය 7 පවතින්නේ නැහැ. සංයතාවය 1 විතරයි පවතින්නේ. ඒකට හේතුව මූලද්‍රව්‍ය ලෝකේ නැත්තම් මූලද්‍රව්‍ය අතර විද්‍යුත්ිනතාවයෙන් වැඩිම පරමාණුව වෙන්නේ ෆ්ලෝරින්. ඒක නිසා ෆ්ලෝරින්ට කිසි විටකත් සංයතාවය එකට අමතරව වෙන ඒවා පවතින්නේ නැහැ. ඒතර බලමු මේ සංයතාවෙන් ගැලපෙන විදිහට අපි යදපු ව්‍යුහය. ඔන්න ෆ්ලෝරින් පරමාණු පහ තනි බන්ධන මගින් සම්බන්ධ කරනවා බ්‍රෝමීන්ට. තනි බන්ධන මගින්. එතකොට බ්‍රෝමීන් වල අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 7න් 5ක්
මේ ෆ්ලෝරින් පරමාණු පහ සම්බන්ධ කර ගැනීම සඳහා සහභාගී වෙලා තියෙන්නේ. එතකොට තව කීයක් ඉතුරුද? දෙකක් ඉතුරුයි හතෙන්. ඒ දෙක ඒක සරු ගලක් විදිහට පවතිනවා. අපි ගත්ත ෆ්ලෝරින් පරමාණු වල නැවත වරක් එක බන්ධනයකට එකයි සපයන් ඉලෙක්ට්‍රෝන සෙසුව සහභාගී වෙලා තින්නේ කොහමද? සෙසුවව පවතින්නේ ඒකසරට්ටෝන යුගල් විදියට. ෆ්ලෝරින් වලින් එකයි සහභාගී බන්ධන වලට හතෙන් එකක් ගියාම හයක් ඉතුරුයි. ඒ හය කොහමද? ඒකසර යුගල් තුනක් විදියට ෆ්ලෝරින් පරමාණුවක් වටා පවතිනවා. අපිට මේ විදියට ලුවිස් විහුව අඳින්න පුළුවන්. ඉතින් මේ වගේ සරල විහුව වල විතරක් නෙමෙයි ඔක්සි අම්ල වල ඔක්සි ඇනායන වල එහෙමත් අඳින්න පුළුවන්. ඔක්සි අම්ල වල අඳින්න ගත්තොත් එහෙම අපි කොහොමද අඳින්නේ? තේරුම ගත්තොත් ඔක්සි අම්ලක ලුවිස් විහුව අඳින්න උනොත් අපිට ඔක්සි අම්ලයක එයාගේ භාෂ්මිකතාවයට නැත්තම් ප්‍රෝටිකතාවයට ගැලපෙන්න අපි OH කාණ්ඩය යොදන්න ඕනේ ඔක්සි අම්ලයක. මොකද අපි ඒක ප්‍රෝටික අම්ල කියලා කියනවා කිසියම් අම්ල අණුවකින්, නැත්තම් ඒක භාෂ්මික අම්ල කියනවා. ඒ අම්ල අණුවකින් හයිඩ්‍රජන් දනයන එකක් නම් නිදහස් කරන්නේ. ජී ප්‍රෝටික කියනවා ඒ අදාළ අම්ල අණුවෙන් හයිඩ්‍රජන් දනයන දෙකක් නිදහස් කරනවා නම්, 3 ප්‍රෝටික කියනවා නැත්තම් 3 භාෂ්මික කියනවා එක අම්ල අණුවකින් හයිඩ්‍රජන් දනයන තුනක් නිදහස් කරනකොට. එතකොට මේ හයිඩ්‍රජන් දනයන නිදහස් වන හයිඩ්‍රජන් පරමාණු සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද දරුවනේ? OH කාණ්ඩ ලෙස නැත්නම් ඔක්සිජන් පරමාණු වල සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් අපි ගත්තොත් ඒක ප්‍රෝටික ඔක්සි අම්ලයක් අඳින්න වුණොත් අපිට, නැත්නම් ඒක භාෂ්මික ඔක්සි අම්ලයක් අඳින්න වුණොත් අපි කොහොමද අඳින්නේ? අදාළ ඔක්සි අම්ලයේ සම්බන්ධ කරන ඒක ප්‍රෝටික නම් OH කාණ්ඩ එකක්. සෙසු පරමාණු අපි සාමාන්‍ය පරිදි මේ ලුවිස් විහුව අඳින විදිහට අඳිනවා. අනිත් ඒකසාර ඉලෙක්ට්‍රෝන යුගල් එහෙමත් සෙසු විදියටම යොදනවා. දී ප්‍රෝටික නැත්නම් දී භාෂික අම්ලයක් නම් කොහොමද අඳින්නේ? යොදන්නේ කොහොමද? යොදන්නේ දී භාෂික දී ප්‍රෝටික අම්ලයක් නම් අපි එතෙන්දී OH කාණ්ඩ දෙකක් සම්බන්ධ කරන්න ඕන කේන්ද්‍රීය පරමාණුවට. 3 ප්‍රෝටික නම් OH කාණ්ඩ තුනක් සම්බන්ධ කරන්න ඕනේ. මේ විදිහට අඳින්න පුළුවන්. ඔක්සි ඇනායන වල අඳින්නේ ඔක්සි ඇනායන කියන්නේ ඍණායන. ඔක්සි ඇනායන කියන්නේ ඔක්සිජන් සහිත ඍණායන. එතකොට ඔක්සි ඇනායන එක විදුත්ිනතාවයෙන් වැඩිම මූලද්‍රව්‍ය වෙන්නේ ඔක්සිජන්. එතකොට අපි මොකද කරන්නේ දරුවනේ? ඔක්සි ඇනායනේ අපි ඍණාරෝපණ විදුත්ිනතාවයෙන් වැඩි පරමාණු මත ඍණාරෝපණ පැවතීම ස්ථායි හේතුවෙන් අපි ඔක්සි ඇනායනේ තියෙන ඍණාරෝපණ යොදන්නේ ඔක්සිජන් පරමාණු මත. මේ අනුව අපට ලුවිස් විහුව ඇඳීමේදී තවත් සැලකිලිමත් යුතු කරුණක් ඉස්මතු වෙනවා. ඒ මොකක්ද? ලුවිස් විහුවක් අඳිද්දී ඒ ලුවිස් විහුවේදී අපි ඍණාරෝපණ යොදන්න ඕනේ විදුත්ිනතාවයෙන් වැඩි පරමාණු මත. ධනාරෝපණයක් යොදනවා නම් යෙදෙන්නේ කොහොමද? අදාළ පරමාණු වලින් විදුත්ිනතාවයෙන් අඩු පරමාණු මත. මේ විදිහට අපට ඔක්සිජන් පාළු ලුවිස් විහුව අඳින්න පුළුවන්. අප බලමු මෙවර විභාග ප්‍රශ්න පත්‍රය, ඒ කියන්නේ 2015 විභාග ප්‍රශ්න පත්‍රයේ විව අතනා ප්‍රශ්නයක් අහලා තිබුණා. මෙන්න මේ ආකාරයේ සාසංජ සංයෝගයක හෝ අයනයක ලුවිස් විහුවක් මගින් ඍජුව ලබා දෙන තොරතුරු මොනවාද සඳහන් කරන්න. සාසංජ සංයෝගයක හෝ අයනයක ලුවිස් විහුවක් මගින් ඍජුව ලබා දෙන තොරතුරු මොනවාද සඳහන් කරන්න. මේ වගේ අයනයකදී හෝ view එකදී ලුවිස් විහුවක් මගින් ලබා දෙන තොරතුරු තමයි අපි මේ හොරක් දන්නවා. එකක් සංජතා ඉලෙක්ට්‍රෝන වල ව්‍යාප්තිය. ඒ කියන්නේ බන්ධන සහ ඒකස ඉලෙක්ට්‍රෝන වල කොහොමද තියෙන්නේ සංජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ස්වභාවය. ඒ විතරක් නෙමේ අපිට දක්වන්න පුළුවන් මේකේ මොනවද අදාළ අයනේ පවතින ආරෝපණ. ඒත් ආරෝපණ පවතින මොන පරමාණු වලද කියන එක දක්වන්න පුළුවන්. පරමාණු මත ඇති ආරෝපණ දක්වන්න පුළුවන්. එතකොට මොනවද මේ ලුවිස් විහුව සීමා වෙනවා? හැබැයි ලුවිස් වලින් හැම දෙයක්ම දක්වන්න බෑ. ඉන් ඔබට යන්න වෙන්නේ අපිට ඒකයි. ලුවිස් විහුවක් මගින් පෙන්වන්නේ නැති තොරතුරු මොනවද? ඒකත් තාවත විභාගෙදී. සාසංජ සංයෝගයක හෝ අයනයක ලුවිස් විහුවක් මගින් ලබා නොදෙන තොරතුරු මොනවද සඳහන් කරන්න. මදක් හිතුවත් මොනවද පෙන්වන්නේ? මේකෙන් පෙන්වන්නේ නැහැ මොනවද දරුවනේ? පෙන්වන්නේ නැත්තේ අණුවේ හැඩය පෙන්වන්නේ නැහැ, අයනයේ හැඩය පෙන්වන්නේ නැහැ.
ඒ වගේම අපි මීට පෙර කතා කරා සමහර වෙලාවට බන්ධන හදන්න මුහුම් කාක්ෂික සහභාගී වෙනවා කියලා. ඒතර මුහුම් කාක්ෂික පවතින පරමාණු වලට කියලා අපි මුහුම් කරණය වෙච්ච පරමාණු කියලා. මේ මුහුම් කරණයන් පෙන්වන්නේ නැහැ. මධ්‍ය පරමාණුක හැඩය, ඒ වටා තියෙන හැඩය පෙන්වන්නේ නැහැ. කොයිද සකස්ලා තියෙන්නේ කියලා. එතකොට මුහුම් කරණය පෙන්වන්නේ නැහැ මේකෙන්. මීට අමතරව බන්ධන සෑදීමට කුමන කාක්ෂිකද අතිචාදනා තියෙන්නේ? බන්ධන හදන සහභාගී වෙච්ච කාක්ෂික, S කාක්ෂිකද, P කාක්ෂිකද, මුහුම් කාක්ෂිකද? ඒ කියන අතිචාදනය පෙන්වන්නේ නැහැ. ඒ වගේම ඒක සැලට්‍රොන් යුගල් අඩංගු කාක්ෂික වල ස්වභාවය පෙන්වන්නේත් නැහැ. ලුයිස් වෙලින් බන්ධන කෝණ පෙන්වන්නේත් නැහැ. එහෙනම් අපිට ලුයිස් වෙලින් ඔබට යමක් කතා කරන්න සිද්ධ වෙනවා. ඇයි හේතුව? මේ ලුයිස් වමගින් ලබා දෙන තොරතුරු වල සීමිත බවක් පවතින නිසා. අද අපි සාකච්ඡා කරපු රසායනික බන්ධන පාඩම පිළිබඳව දුවර පුතාලට ප්‍රශ්නයක් තියෙනවා නම්, ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සර්, ඝන අවස්ථාවේදී අයනික සංයෝග විද්‍යුතයේ සන්නායනය නොකරනත්, එතකොට ලෝහයක් ඝන අවස්ථාවේදී විද්‍යුතයේ සන්නායනය කරන්නත් ඒකට හේතුව මොකද්ද? විද්‍යුතයේ සන්නායනය කරන්න දුව සංයෝග වල නැත්නම් පදාර්ථයේ තිබිය යුතු කාරණාවන් තියෙනවා, ලක්ෂණයන් තියෙනවා. ඒවයි තියෙන්න ඕනේ. එක්කෝ නිදහස් සචලන ඉලෙක්ට්‍රෝන, චලනය වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන, බන්ධන වලට හිර නොවු සචලන ඉලෙක්ට්‍රෝන. එසේ නොමැතිනම් සචලන අයන, නිදහස් සචලන අයන, නිදහස් සචලන අයන හෝ නිදහස් සචලන ඉලෙක්ට්‍රෝන පවතිනවා නම් තමයි කිසියම් ප්‍රභේදයක් විද්‍යුතය සන්නයනය කරන්නේ. මේ දෙකෙන් එකම එකක් තියෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් මේ දෙකම තියෙන්න පුළුවන්. බොහෝ වෙලාවට විද්‍යුතය සන්නයන සඳහා දායක වෙන මේ දෙකෙන් එකයි. ඝන අයනික සංයෝගවල අයන පවතිනවා. හැබැයි මේ අයන එකිනෙක සමග ස්ථිති විදුලිත ආකර්ෂණ බල මගින් ප්‍රබලව බැඳිලා තියෙනවා. ප්‍රබලව බැඳී පවතින නිසා මේ ඝන අයනික සංයෝගවල පවතින අයනවලට චලනය වෙන්න බෑ, සචලනය වෙන්න බෑ. විද්‍යුත් විභවයක් දුන්නට ධන අයන හෝ ඍණ අයන, එහෙම නැත්නම් අයනික සංයෝගයේ පවතින කැට අයන හෝ ඇන අයන චලනය වෙන්නේ නැහැ. මේ නිසා ඝන අවස්ථාවේදී අයනික සංයෝගයන් විද්‍යුතය සන්නයනය කරන්නේ නැහැ. ලෝහ ගැන බැලුවොත් මම ලෝහක බන්ධන විස්තර කරද්දී දුර පුතාලට විස්තර කරා, ලෝහ තුල තියෙනවා කියලා සචරණ ඉලෙක්ට්‍රෝන වලාවක්. ලෝහ පරමාණු වලින් ඉවත් වෙලා සෝඩියම් ගත්තොත්, සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ගත්තොත් 1s2, 2s2, 2p6, 3s1. එයාගේ අවසාන s ඉලෙක්ට්‍රෝනය, 3s ඉලෙක්ට්‍රෝනය එයා කැමති නිදහස් කරන්න කාට හරි දෙන්න. දුන්නාම එයාට ස්ථායි ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයක් එනවා. ඇත්තෙම කියනවා නම් නියෝන් විඤ්ඤාසය එනවා. නියෝන් විඤ්ඤාසල බාන කැමති. සෝඩියම් ලෝහ පරමාණු විතරක් තියෙන පරිසරයකදී මේ ඉලෙක්ට්‍රෝන ගන්න කෙනෙක් නැහැ. ඒක නිසා සෝඩියම් ලෝහ පරමාණු වලින් නිදහස් වන ඉලෙක්ට්‍රෝන අර ලෝහ ලෝහ කැට අයන අතර හැදෙනවා. ඉලෙක්ට්‍රෝන ජලාශයක් හැදෙනවා. මේ ඉලෙක්ට්‍රෝන වලට සචලන හැකියාවක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න පුළුවන්, අහඹු චලිතය සිදු කරන්න පුළුවන්. මේ නිසා විද්‍යුත් විභවයකට ලක් කරොත් කුමක්ද මේ ලෝහයක්? සචලන ඉලෙක්ට්‍රෝන නැති වෙන නිසා සචලන ඉලෙක්ට්‍රෝන මගින් විද්‍යුතයේ සන්නායකතාවය පෙන්වුම් කරනවා. හැබැයි ඝන අවස්ථාවේදී අයනික සංයෝග විද්‍යුතයේ සන්නායනය නොකරට අයනික සංයෝගයක් අපි රත් කරලා විලීන කරොත්, ඒ කියන්නේ ද්‍රව අවස්ථාවට පත් කරොත්, මේ අයන අතර තියෙන බැඳීම් බිඳ වැටෙනවා. අයන වලට ලැබෙනවා සජලන හැකියාවක්, චලනය වීමේ හැකියාවක් ලැබෙනවා. මේ නිසා අයන සජලන හැකියාවක් ලැබීම නිසා සචලන අයන වලින් යුක්ත වෙනවා විලීන අවස්ථාවේ, එහෙම නැත්නම් ද්‍රව අවස්ථාවේ පවතින අයනික සංයෝගයක්. මේ සචලන අයන පැවතීම නිසා විලීන අයනික සංයෝග රත් කළා ද්‍රව කරපු එකක් විද්‍යුතයේ සන්නයනය කරනවා. අයනික සංයෝග වල තව අවස්ථාවක් විද්‍යුතයේ සන්නයනය කරනවා, ඒ තමයි ජලීය ද්‍රාවණ වලදී. ජලීය ද්‍රාවණ වලදීත් අයන අයනික බන්ධන බිඳ වැටලා වෙන් වෙලා යනවා, ජල අණු වට කරගන්නවා. ජලය තුළ මේ අයන වලට චලන වීමේ හැකියාවක් ලැබෙනවා. මොන අයන වලටද? කැට අයන වලට සහ ඇන අයන වලට, ඍණ අයන වලට. මේ නිසා ජලීය ද්‍රාවණයේදී විද්‍යුතය සන්නයනය කරනවා. අපි උදාහරණ ගත්තා සෝඩියම් ක්ලෝරයිඩ්. මම උදාහරණ ගත්තොත් අපි දන්න සිද්ධිය,
ගණ සෝඩියම් ක්ලෝරයිඩ් විදුලිය සන්නායනය කරන්නේ නැහැ. හැබැයි ගණ සෝඩියම් ක්ලෝරයිඩ් අපි ජලයට දැම්මොත් මේ සෝඩියම් ධනායනයි ක්ලෝරයිඩ් ඍණායනයි ජලයේ අංශු අතරට ගිහිල්ලා සචලන හැකියාව ලබා ගන්නවා. මේ නිසා සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් විදුලිය සන්නායනය කරනවා. මේ අවස්ථාව අපි ප්‍රායෝගිකව භාවිත කරන කර්මාන්තයකදී අපි ඉදිරි පාඩම් වලදී කතා කරනවා. මේ දුවල අහපු නිසා මම ඒක මතක් කර දෙන්න. පටල කෝෂ ක්‍රමයේ මගින් අනාගතයේදී අපි කතා කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේදී සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් හරහා විදුලිය සන්නායනය වෙනවා. එතකොට ඔය සාමාන්‍ය පෙළ පන්තියේදී ඉගෙනගෙන තියෙනවා. උසස් පෙළදී ඉදිරියේදී අපි ඉගෙන ගන්නවා ඩවුන්ස් කෝෂ ක්‍රමය. ඒ කියන්නේ සෝඩියම් ලෝහය නිස්සාරණය කරන ක්‍රමය. මෙතෙන්දි කරන්නේ අපි සෝඩියම් ක්ලෝරයිඩ් ඝන සෝඩියම් ක්ලෝරයිඩ් නෙමෙයි උපයෝගී කරගන්නේ. අපි රත් කරලා ද්‍රව කරපු විලීන සෝඩියම් ක්ලෝරයිඩ් උපයෝග කරගන්නේ. මෙතනදී මොකද කරන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ් විලීන කරලා ඒ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් තමයි විදුලිය විච්ඡේදන ලක් කරන්නේ. ඉතින්දී ඔයගොල්ලෝ තව දුරටත් දන්නවා ඇති සෝඩියම් ක්ලෝරයිඩ් වල මේ අයනික බන්ධන තියෙන හින්දා ද්‍රවාංක ඉතා ඉහළ 800 ගණනක් විතර වෙනවා. මේ 800 ගණනක් විතර වෙන ද්‍රවාංකය අඩු කරන්න අපි කැල්සියම් ක්ලෝරයිඩ් වගේ මිශ්‍ර කරනවා. කෙසේ නමුත් විදුලිය සන්නායනය කරන රත් කරලා විලීන කරාට පස්සේ ඇතම් වෙලාවට මේ සහසංජ බන්ධන පවතින ප්‍රභේදවලත් විදුලිය සන්නායනය කරන අවස්ථාවක් තියෙනවා. දැන් උදාහරණ ගත්තොත් මිනරන්. මිනරන් වල සුවිශේෂී බැඳීමක් තියෙනවා, සුවිශේෂී ස්වභාවයක්. මේ සුවිශේෂී ස්වභාවය නිසා මිනරන් වල තියෙනවා සහසංජ බන්ධන පැවති. අර මිනරන් වල කාබන් කාබන් පරමාණු තියෙන සහසංජ බන්ධන. ඒ වුණාට මිනරන් වල තියෙනවා නිදහස් සැතරන ඉලෙක්ට්‍රෝන වලාවක්. මේ නිදහස් සැතරන ඉලෙක්ට්‍රෝන පවතින නිසා නිදහස් සැතරන ඉලෙක්ට්‍රෝන පවතින මිනරන් වල. මේ හේතුවෙන් මින්රන් වලටත් ලැබෙන විදුලිය සන්නායනය කරන්න. මේ විදිහට විදුලිය සන්නායනය කරන්න අදාළ ප්‍රභේදය තුල එක්ක තියෙන්න ඕනේ සචලන අයන, එහෙම නැත්නම් සචලන ඉලෙක්ට්‍රෝන. අපිට මේ විදුලිය සන්නායනය එනම් පැහැදිලි ඇති. දුවට ඝන අවස්ථාවේ සන්නායනය නොකරන්නත් අයනික සංයෝග ඝන අවස්ථාවේදී ලෝහ විදුලිය සන්නායනය කරන්නත් හේතුව. නැවත කියනවා නම් ඝන අවස්ථාවේදී අයනික සංයෝග තුල සචලන අයන හෝ සචලන ඉලෙක්ට්‍රෝන නැහැ. අයන නැහැයි ඉලෙක්ට්‍රෝන නැතේකොත් වැරදි. සචලන අයන නැහැ. මොකද විභාගයේදී MCQ ප්‍රශ්න අහලා තියෙනවා. MCQ ප්‍රශ්න වගන්ති දෙක ගැටළු වල අහලා තියෙනවා මේක. අවධාරණය කරලා හොඳ මත තියාගන්න. අයන තියෙනවා, අයනික සංයෝග වල නැත්තේ ඝන අවස්ථාවේදී නැත්තේ සචලන අයන. ඊට පස්සේ අපි මෙතෙක් අධ්‍යයනය කරපු අද දින අධ්‍යයනය කරපු පාඩම් බැලුවොත් සාරාංශගත කරන්න බැලුවොත් අපට මේකේ අපි කතා කරා බන්ධන පිළිබඳව. ඒ තමයි හඳුනා දීමක් කරා ප්‍රාථමික අන්තර් ක්‍රියාවන් සහ ද්විතීක අන්තර් ක්‍රියාවන් කියලා. අපි ද්විතීක අන්තර් ක්‍රියාවන් සාකච්ඡාට බඳුන් කරේ නැහැ. අපි ප්‍රාථමික අන්තර් ක්‍රියාවන් කතා කරේ. සත්‍ය වශයෙන්ම ප්‍රාථමික අන්තර් ක්‍රියාවන්ට තමයි අපි කියන්නේ මොකක් කියලාද? රසායනික බන්ධන කියලා. ප්‍රාථමික අන්තර් ක්‍රියාවන් හටගන්න ඉලෙක්ට්‍රෝන සහභාගීත්වයෙන් ඉලෙක්ට්‍රෝන සහභාගන විදිය අනුව අපි බන්ධන බෙදුවා. සහසංජ බන්ධන, දායක බන්ධන, අයනික බන්ධන සහ ලෝහක බන්ධන කියලා. ඒ අතරත් විද්‍යුත්තිනතා වෙනස පදනම් කරගෙනත් බෙදුවා සහසංජ බන්ධන, දැවිය සහසංජ බන්ධන සහ නිර්දැවිය සහසංජ බන්ධන කියලා. අපි තව කතා කරා සහසංජ බන්ධන ඇති වෙන්නේ වියුග්ම ඉලෙක්ට්‍රෝන සහිත පරමාණු කාක්ෂික මොන වෙලාවක් දරුවනේ අතිච්ඡාදන වෙලා. අතිච්ඡාදනය වෙන විදිය අනුව සිග්මා බන්ධන සහ පයි බන්ධන කියලා බෙදුවා. රේඛීය අතිච්ඡාදනය වුණා නම් සිග්මා බන්ධන, පාර්ශ්වික අතිච්ඡාදනය නම් පයි බන්ධන. දායක බන්ධන ගැන ඊට පස්සේ අපි කතා කරා. දායක බන්ධන හදා කරේ බන්ධන හදන්න සහභාගී වෙන පරමාණු එකකින් පමණක් ඉලෙක්ට්‍රෝන වල සපයමින් බන්ධන. ඒ ඉලෙක්ට්‍රෝන වල හවුලේ තබාගෙන ඇති කරන බන්ධනයක් කියලා. තවත් විදිහකට අපිට කියතක් අතිච්ඡාදනයේ පැත්තෙන් ගත්තොත් ඉලෙක්ට්‍රෝන යුගලක්ම සහිත පරමාණුක කාක්ෂිකයක් ඉලෙක්ට්‍රෝන රහිත හිස් පරමාණුක කාක්ෂිකයක් සමග අතිච්ඡාදනයෙන් තමයි දායක බන්ධනයක් හටගන්නේ. අපි දායක බන්ධනය මේ බන්ධන කතා කරලා පස්සේ අපි කතා කරා අයනික බන්ධන පවතින ප්‍රභේද ඇතැම් වලට සහසංජ ලක්ෂණ එනවා කියලා. ඒකට හේතුව ද්‍රවීකරණය. ද්‍රවීකරණයට ද්‍රවීකරණ බලය බලපානවා කැටයනේ. එනයින ද්‍රවණශීලතාවය බලපානවා. ඊට පස්සේ අපි කතා කරා ලුවිස් සිව් වන්දන හැටි ගාක් වැදගත්
මොකද විභාගයේදී බොහෝ වෙලාවට ලුවිස් විව අපිට අඳින්න වෙනවා. මෙතනින් එහාට අපි ඉදිරි පාඩමකදී සාකච්ඡාට බඳුන් කරන සම්ප්‍රයුක්ත විව අඳින්නේ දැනුම අවශ්‍ය වෙනවා. ලුවිස් විව. ලුවිස් විව බැඳීමේදී අපි කරුණු කාරණා සාකච්ඡා කරා. මෙතනදී වඩා වැදගත් කේන්ද්‍රීය පරමාණු තෝරා ගැනීම සහ අදාළ පරමාණු වල අවසාන ශක්ති මට්ටම් වල අණුවක පවතින පරමාණුක අවසාන ශක්ති මට්ටම අවධාරණයකුවක් කියනවා කියලා සංජතා කවචය. සංජතා කවචය වාදයේ ටොන් තීරණය කිරීම. මේවා තීරණය කරන්නේ කටපාඩම් කරන්න එපා සංජතා වෙනොත් දරුවනේ ආවර්තකව භාවිතා කරලා. ඒතර පහසුයි. විභාගෙදිත් ආවර්තකව ඔයගොල්ලන්ට දෙනවා. එහෙනම් මං හිතනවා දවසේ පාඩම ඔයගොල්ලන්ට තහවුරු වෙන්නේ නැති කියලා. තවත් දවසක මේ බන්දර පාඩමේ තවත් කොටසෙන් අපි හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්.